මං ඔය ටික කිව්වේ අර ඔයාලට දැනගන්න මොකද දැන් ඔයාලට මේ සෙෂන් එකේ වුණාට පස්සේ WhatsApp group වලට group එකට Google form එකක් දායි ඔයාලයි feedback form එකක් එක්ක ඒතකොට ඒකෙදි ඔයාලට apply කරන්න පුළුවන් course එකක් කරන්න කැමති නම් අපිත් එක්ක ඒතකොට ඒක select කරන්න පුළුවන් ඒතකොට අනිත් එක මේ course එකකට අපි ගන්න 25 දෙනයි ඉතින් 25 දෙනෙක් ගන්න නිසා පොඩ්ඩක් මේකෙත් competition එකක් තියෙනවා 25 දෙනෙක් ගන්න හින්දා මොකද මේ ගොඩක් කැම්පිටිෂන් එකක් එනවා 25ක් ගන්න 25ක් විතරක් ගන්න නිසා එතකොට ඔයාලට අපි අර ෆස්ට් කම් ෆස්ට් විදිහට යන්නේ මුලින්ම එන කට්ටියට තමයි chance එක අපි දෙන්නේ. එතකොට ඔයාලා හෙටම register වෙනවා නම් අපි එකෙක් ඉන්න ඔයාලා group වල ඔයාලට මේ chat message කරන්න පුළුවන් එනවා නම් එනවා. ඔයාලා හෙටම payment කරන්න එහෙම කියලා ගන්න නෑ. ඔයාලට 4 වෙනිදා වෙනකන් කල් තියෙනවා. මේ එනවා නම් එයාලා පොඩ්ඩක් දැනුවත් කර හැකියි. එතකොට ඔයාලට මේ ඔයාගේ seat එකට save කරලා තියාගන්න පුළුවන්. එතකොට ෆුල් පේමන්ට් කරත් ඉංග්‍රීසි එක ෆ්‍රී හම්බෙනවා මම හාෆ් පේමන්ට් කරලා මන්ත්ලි ගියොත් ඒත් ඉංග්‍රීසි කෝස් එකට 50% ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා ඒ වගේ දේවල් තියෙනවා අනිත් එක මේ කෝසස් හතම කරන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය දැන් ග්‍රැෆික් ඩිසයින් එක කරනවා අපි ග්‍රැෆික් ඩිසයින් ගත්තොත් ග්‍රැෆික් ඩිසයින් එක කරන්නේ 5 ඔපරේටර් සෙලර් කෙනෙක් අවුරුදු 7කට එහා එක්ස්පීරියන්ස් තියෙන ඩිසයිනර් කෙනෙක් එතකොට ඇන්ඩ්‍රොයිඩ් ඩෙවලොප්මන්ට් ගත්තොත් අපි කරන්නේ අවුරුදු 5කට එහා ඉන්ඩස්ට්‍රි එකේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකකේ ඇන්ඩ්‍රොයිඩ් ඩෙවලොපර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. එතකොට වෙබ් ඩෙවලොප්මන්ට් ගත්තොත් වෙබ් ඩෙවලොප්මන්ට් එකත් අවුරුදු 5කට එහා එක්ස්පීරියන්ස් තියෙන යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක්. එතකොට ඔෆිස් පැකේජ් එක කරන්නේ මම. එතකොට ඔෆිස් පැකේජ් එක දැන් මම මගේ තියෙන මාස්ටර්ස් ඩිග්‍රී මේ මාස්ටර්ස් මම කරලා ඉවර කරලා තිනා. ඒ වගේ ක්වොලිෆිකේෂන්ස් තියෙන කට්ටිය තමයි හැමදේම කරන්නේ ඉන්ඩස්ට්‍රි එකේ. අපි කියන්නේ අර ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකකට වඩා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙන කට්ටිය තමයි මේ කෝසස් ටික කරන්නේ. ඒක නිසා ඔයාලට දැන් වීඩියෝ එඩිටින් ගත්තොත් වීඩියෝ එඩිටින් එයාගේ වීඩියෝ එඩිටින් කම්පැනි එකක වීඩියෝ එඩිටින් කරන කෙනෙක් තමයි වීඩියෝ එඩිටින් පැත්ත මේ කෝස් එක කරන්නේ. ඒතර ඔයාලට අර ප්‍රොෆෙ මේ ඉන්ඩස්ට්‍රි එකේ යන දේවල් එක තමයි ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ. අර ලංකාවේ ගොඩක් අඩුයිනි. මොකද ලංකාවේ ගොඩක් කට්ටිය දෙයක් ඉගෙනගෙන ප්‍රොෆෙෂනල් මේ කියන්නේ මේ ගිහිල්ලා මොන හරි ඩිග්‍රී කරලා හරි එයාලා අර එයාගේ නොලෙජ් එක තමයි ෂෙයා කරන්නේ කාට හරි උගන්වන්නේ නොලෙජ් එක. හැබැයි එයා සමහරවිට ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. ඉන්ඩස්ට්‍රි එක ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අරපගේ ප්‍රශ්න තේින්න පුළුවන්. ඒක නිසා මේ වලට හොඳ ඩිමාන්ඩ් එකක් ගන්න පුළුවන් මේ